රටේ ජනතාව ල්ලන්නේ අලුත්තුරටක් ශ්‍රලකා නිදහස් පක්ෂිඉල්ලන්නේ අන්තර්වාර පාලනයක් තව පිරිසක් කියල්ලන්නේ රාජපක්ෂවර නැති ආණ්ඩුවක් නමුත් දැනට ලැබියඇත්තේ කුමක්ද අලුත් කැබිනට්ටුවක් අගමැතිට ගෙදරයන්න කියලා ආගමික නායකින් පවා ඉල්ලද්දී දෙන්න යන්නේ කුමක්ද බහින්ද රාජපක්ෂෝ අගමිතිකමේ තබදුරටත් ඉන්න ආණඩුවක් හදාගන්න තමයි දැන්වී කණ්ඩායම හදන්නේ අපේ රටේ ඉතිහාසේ ඇති හැකි නැති බැරි සැමටම දැනෙන මේසා විශාල අර්බුදයක් මීට පෙරතිබී නැහැ. මේසා බරපතල පීඩාවන්ට ජනතාව පත් වෙලත් නැහැ ජනතාව අද ඉන්න නැත්තේ මිනි පෝලිම්බල විතරයි. ඒත් හරමටම බහන්ඩහිගේ සහ මිල ඉහලයාම් ජනතාවගේ ජීවිත විනාශ කරමින් තිබෙනවා. ගාලු මෝදරට සේම රට හතර අතින්ම ඇහෙන්නේ ගෝටක් ගෝ හෝම් කියන සටන් පාටේ. අපේ රටේ ඉතිහාසේ පළමු වතාවට මහනායක ස්වාමින්න් වහන්සේලා වගේම කාදිනල් හිමිපානනුත් අවධරණය කරේ දැන් ඇති කියන්න කියලායි. නමුත් යනවා වෙනුවට වෙනත් උපර වැට්ටි භාවිත කරමින් බලය ඉන්න තමයි දැන් මේ හදන්නේ. මෙ තනතුරුවලට ආපුහම ඇතිවන බලතන්හාව තමයි ඊට ප්‍රධානතම හේතුව. අති විශාල දැවැන්ත පවුල්ගසක් නිසා එහෙම ලේසියෙන් දාලා යන්න හිතෙන්නෙත් නැහැ මොකද නාමල්ලගේ විතරක් නෙමෙයි නාමල්ලගේ දරුවන්ගේ අනාගතයක් හදලා දෙන්න එපායයි නේද! යන්න ඉස්සෙල්ලා. දේශපාල්ලේ නැතුව වෙන මොන රස්සාවක් කරන්න දෙයිතින්. අනිකඉතින් මේ දේශපාලලක් ඥින්ගෙන් සියයට අනු අටක්ම අර මන්ත්‍රී වැටුපෙන් හරිම අහිංසක විදිහට ජීවත්වනායනෙනේද. ඩොලර එකක්තියා සතපහක්වත් හොරකාම් කරලා නැහැල්ු. මන්ත්‍රී වැටුපයි දීමමනාවලිනුයි විතරක් මේ ගෙවන අති සුකෝපබෝගී ජීවිත කොහොමද ගෙවන්නේ. එක්කෝ ඩේසියාච්චිගේ මැනිික් මල්ල නැත්තම් හතර මහා නිධානයවත් පහලවෙන්න ඕනේ හෙමත් නැත්තන් ඉතින් කොහැරි නිධනයක් කාරන්නවත්ව ඕනේ. මේ රට බේරගත්ති රාජපක්ෂ පවුලු. ඒ තමයි යන්න එපා කියනයි කියන්නේ ඒ ප්‍රභහ කරන්ගෙන්. එදා ප්‍රභහ කරන්ට එරෙහි සටනට සරත් ෆොන්සේ එක මහින්ද රාජපක්ෂ, ගෝටාභේ රාජපක්ෂ උරදුන්න බව කරතුු. බව සත්්‍යයක්. ඒ ගෞරවේ එහෙම තමයි. ගගේ ගහගෙන යන තරුණයක්ව බේරගත්තා කියලා, ගංගෙන් ගොඩ අරගෙන අපයෝජනය කරන්න දූෂණය කරන්න දෙන්න බැහැනි. එක හරි පැහැදිලිනි රාජපක්ෂවරුන්ට යන්න කියන ජනතාව අවධාරණය කරන්නේත් ඒ කතාවම තමයි. එකම කාඩ්කුට්ටම අනමින් ජනතාව තෞදුරටත් මුලා කරනවාට වඩා නිවැරදි බලහුවමාරුවකට යායුතුවතිබෙනවා. දැන් බලන්න අලුත් කැබිනට්ටුවට ගීතා කුමාහරසිංහ නෝනවයි, ඩයනා ගමගේ මහත් මේ වයි පත් කලා. මේ දෙන්නව පත්කළ සැනින් තෙල් ඉුවද, ගෑස්්පෝලිම් වාශ්පවනාාද, ලයිට් පත්ව වනාාද නෑනි මේ තවත් හිත් සනසන්න තමංගාව තියාගන්න දීපු තනතුරුණේ. දැන් මේ රටේ අනාගත අලුතින් ලියන් අවශ්‍යයයි. අද වන විට මෙරටේ දැවැන්ත පෞද්ගලික සමාගම් පවා මෙයාන්ඩුවට එරෙහි වෙලා කොන්දේසි විරහිතවම මේ ජනතා අරගලයට සහහි දැක්වීමට සමාගම් කීප ඇත්ති ඉන්දු කරලා තියනවා. ජෝන්කල්ස් Cබිය එක්ස්පෝට් හේමස් ජෙටවින් මස් හොල්ඩින්ස් ඩයිලොක් සමාගම් මේ අතර වනවා. ඇත්තටම. මෙසිියලු සමාගම්බල නිවේදන සමඟ සසදනකොට අපට වෙලාකට හිතනා මේ පාර්ලිමේන්තුවත් පෞද්ගිලි කරණය කලා නං මීට වඩා හොඳයි කියලා. මන්දේ සමාගම් දන්නවා මේරටේ ඩොලර්වල්ට මොකොද වුණේ කියලා. එක එක බේබිලා බබාපාත් දැම්මත් දැන් ජනතාවත් දන්නවා ඩොලර් පිල්ලි ගැහ්වා කියලා. ප්‍රශ්ණය තියෙන්නේ තව ටිකදවසකින් කොහෙන් හරි නයක් ලැබිලා පෝලිම් අඩු කරලා අඒ නයසල්ලි ටිකත් පොදි බැදගෙන යන්න දෙනවාද කියන එකයි. ට பெரு ராஜபෂ loverவு ෙදර යැව යුතුයි කියලයි අපේ රටේ මහනාක ස්වාමින් වහන්සේලා වගේම ජනතාවත් අවධහරණය කරන්නේ දැන් ඇති කියල තමයි හැමෝම කියන්නේ සාමාන්‍යයෙන් හර්ද ශක්ෂයක් ඇති ඇමතු කෙනෙකු හැටියටයි දස් අල්ලහප පෙරුම අප හඳුනන්නේ. අද ඔහුත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසනවා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැවිනට් මණ්ඩලේම ඉල්ලාස්වියයුතුයි කියලා. එසේ කළහොත් විතරක් යම් දවසක එහි ගෞරවය හිමිව බව දලස් අල්ලහපෙරුම ටපු ඇමතිවරයා අද විශෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. පහුගගේ අතීහිතය තුළ රටකරපු විදාායකය මෙහෙයොපු. විවස්ථාදායකය මෙහෙයොපු එවට සම්න්ධයච්චේ. ය න කදර එම ට හන්න බන්ත ම මහින්ට එල්ිය යෝත් මහින්දට ිරත්තුව කරප්ෂන් සලියට න ෆ නන්ංශල් කරප්ෂන් ඒක නිසා මහිට බයයිමක ලියටන්න. එම නිසා ගෝටයි මහින්දයි එලියට ඇන්නේ නෑ ියොත් එගො න්න ජේල්දකට න්න ඔය බය නිසා ම ල නත හම ග අසන් කියනකතමයි ලතන් හර ඉන්න බවක්තම පට පෙන්නේ මේ බල බීත කවදලත් හරරින්න කියනකත් වෙනකං අපි අරගලය කරනවා පවල්ලවාදයක්තම අප දකින්න පවල්ලවාදයක් අපි කිසිසේත්ම මේේ බලා පොත්වේන. ඉදමත්තේ ල්ලාස්සෙන්න්න ඕනේ එකකට එදාපි කෝටාවේම හත්තේ ඉල්ලවාගේම අද අපි යන්න කියනවා ඒක එකවන්ම සියලු දෙනාම එක හඩින් කියනව යන්න කිය ොෝ. අලති ගවර පාාවන්න වද මේ ගන්න අනිවාරෙන් ජාපුතුට කියන්න දන කරුණාගල එකක් තවත් මෙචර රද දෙන්නතු මිනිසුන්ට ඉක්මනින් අයිංවල යන්ඩ කියලා පොච්චලකින්වත්තහන්න මේ කලන්න තාත්තාපුතාට බලේෙන්න ්‍රයි කරනෝදික ලිදන්න හැම රජ පක්ෂ පරම්පරා මේ පවුල මේ ජනරේෂණක යවන් බන මයින්ද මාත්‍ය මේ දූර ඉන්නෝනෑ ඇත්තට මයින්ද මාර්තය කියන්නේ රටේ රජෙක්වගේ ඉන්නදි මනස්සේ ඇබයි ඒ මනුස්සයා රටේ රජෙක් වෙන්න්නවන්න මනස්සේ අදරට ලාද ආගණ්ඩෝන මෙවෙලා විට නක් අච්චු පොත්වල ළමයින්ට පාටම අපිද ගයි මක ති අවරුදු ගානක් තිබ්බ යුද්ධවර ඒවරලත් අද මේ වගේ කතාහ්ඩෝන්නනෑන් ඒයහන්නේ හමන්ගෙ තියන අවශ්‍ය කාලෙන් යන්ඩෝනේ.